විභංග ප්‍රකරණ යමක ප්‍රකරණ පට්ඨාන ප්‍රකරණ ධාතුගත උද්දල පඤ්ඤාති ආදී වශයෙන් හතක් තියෙනවා. මේ සතු බුදුරජාණන් වහන්සේ කලින් මතක් කළා අපි තවතිසා දිව්‍ය ලෝකයේදී මාස 3ක් තිස්සේම දෙවියන්ට දේශනා කරපු දේශනාවේ මාතෘකාවට අනෝතප්ත විල ළඟදී හැමදාම දවල් කාලේ දාහට වැඩියට පස්සේ සරියුත්තර වහන්සේට දේශනා කළා. ඒකට කියනවා මාතිකාපාලිය. මොකද මාතිකාපාලිය. ඒ මාතිකාපාලිය සංග්‍රහ කරපු පොතක් තමයි අභිධර්මාර්ථ සංග්‍රහය කියන්නේ. අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන ගාථා සමූහයක්. ඒ ගාථා වලින් කලේ මේ අභිධර්මයේ කැටි කරලා අමතක නොවෙන්නට ඒක ලිව්වේ. ඒක තමයි මාතිකාව කියන්නේ. මාතෘකා ටික තියෙනවා ඒ අභිධර්මාර්ථ සංග්‍රහය. අභිධර්මාර්ථ සංග්‍රහය පොදානුව තමයි අභිධර්මාර්ථ පරිපීඨිකාව කියන අර්ථ පොත ලියලා තියෙන්නේ. ඒක මේ කොරණ කඩේ ගන්න පුළුවන්. බලත් විශාල පොත් එකක් තියෙන කොටස් දෙකක් වශයෙන් අභිධර්මාර්ථ ප්‍රදීප්තය. ඒ අභිධර්මාර්ථ සංග්‍රහයටම ලියපු අටුවාවක් ඉවත් හරි. ඒ ඉස්සරේ තමයි මේ තියෙන්නේ. කියන්නේ සාරිපුත්‍ර රහතන් වහන්සේ මාතෘකාටි විතරය අහගත්තෙ. ඒ මාතෘකා අහනකොට දහස් ගුණේ උන්වහන්සේ අභිධර්මයේ තේරුම්ගෙන ඒ දහස් ගුණේ වඩනගත්තු අභිධර්මයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 500 නාමකෙදායි කියනවා. මාස තුන අවසන් වෙලා අභිධර්ම පිටකයේ දේශනාක දවසන් වෙනකොට මේ අභිධර්ම ඉගෙනගෙන පාඩම් කරලා මෙහි කිරීමෙන් ලැබතු විදර්ශනා ඥාන අවබෝධයෙන් ඒ ස්වාමීන් වහන්සේලා 500 නම මනුෂ්‍ය ලෝකයේදී අභිධර්මයට පත් වුණා. දිව්‍ය ලෝකයේ අප්‍රමාණ දෙවිවරු නිවන් දකින අතර මනුෂ්‍ය ලෝකෙත් අභිධර්මයේ මුල් කරගෙන 500 නමක් වරක් වුණා ඒ විදිහට. එනම් වේනවා මොනතරම් වටින දෙයක්ද අභිධර්මය. අපි දන්නෝ අපි විසික ධර්ම වශයෙන් මේ විස්තර කරන විශේෂ ධර්මය කියලා කියනවා. يعني සෝත්‍ර ධර්මයට වඩා විශේෂ ධර්ම තියෙන නිසා කියන අපි ධර්ම. මේ මේ සාසනික ධර්මයේ කොටස් දෙක ගන්නවා ධර්ම විනය. විනය අභිවිනය ධර්මීය අපි ධර්මය. මේ විනය කියලා කියන්නේ ශික්ෂාපද සඳහන් වන ප්‍රාතිමෝක්ෂයට කියන විනය. ප්‍රාතිමෝක්ෂයයි තේනම් පරාජිකා පාලිය පාචිත්‍ය පාලිය කියන පොත් දෙක. මේ දෙකේම තියෙන්නේ ශික්ෂාපද වශයෙන් පනෝ පැනවීම එක කියන විනය කික්මීම. අභිවිනය කියන්නේ විශේෂයෙන් දක්වපු අයකට තියෙන චුල්ලවක්ක පාලි, මහාවක්ක පාලි, පරිවාර පාලි. මේ පොත් තුනේ තියෙන අභිවිනය. එකට බෙදුව නැත්නම් විනය කියලා තමයි පොරව කියන්නේ. විනය පොත් පහක් තියෙනවා. ඉතින් ඊළඟට ධර්මය විනය සහ ධර්ම ධර්මීය දෙකයි තියෙන්නේ. ඉතින් මේ ධර්මය කියන්නේ නිවන අවබෝධ කරගන්න අවශ්‍ය චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාදය, සත්‍ය බෝධිපාක්ෂික ධර්ම මේ සියල්ලම ඇතුළත් වන දෙයක කියන ධර්මය. ඒ ධර්මයේ දෙකලට බෙදෙනවා ධර්මීය සහ අභිධර්මය. ධර්මීය තියෙන්නේ සූත්‍ර කොටස්වල, අභිධර්මීය තියෙන්නේ අභිධර්මය. අභිධර්මයේ කියන්නේ විශේෂ ක්‍රමයකට දේශනා කළ තියෙන මේ කියන්නේ එකින් එක ඉස්සරහට යන විදියට. කුසල ධර්මවා අකුසල ධර්මවා කියලා තමයි මේ දේශනාව පටන් අරන්නේ. කුසල් තියෙනවා අකුසල් තියෙනවා. ඊළඟ කුසල් කියන්නේ මොනවාද කියලා කුසල් ටික විස්තර කරන්නේ. අකුසල් කියන්නේ මොනවාද? ඒක ලෝභ අකුසල, දෝෂ අකුසල අනේ එක එක යනවා. නැසිත පිළිබඳ විස්තරය මුලින්ම එන්නේ. එනවා සිත පිළිබඳ විස්තරය විස්තරව කරන්නේ ඔයද අභිධර්ම පිටකේ පමණයි. සූත්‍ර පිටකේ ස්වභාවය තමයි ඒ ඒ අවස්ථාවේදී මොනගෙසුණු පුද්ගලයන් මොනගෙසුණු පිස් ඒ දිහා බලලා ඔවුන්ගේ සිත් වලට ගැළපෙන දේශනාවක් දේශනා කිරීම තමයි සූත්‍රයේ කෙරුණේ.
ඒ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙච්ච මිනිස්යන්ට වික්ෂුන් වහන්සේලාට දෙවියන්ට දේශනා කරන සූත්‍ර තියෙනවා. ඒකේ අර්ථය තමයි ඒ වේනේ ජනයන්ට දේශනා කරනවා. නෛක් මිනිසුන් දමණය කරන්න ඒක දේශනා කරනවා. හැබැයි ඒක හැමෝටම පොදු විවදාල දේශනාවක්. මෙහෙම අපිට ඒක පොදු විනය කියලා අයින් කරන්න බෑ. අපිට හැම දේශනාවක්ම අවශ්‍යයි. ඒ හැම දේශනාවක් ඉගෙනගැනීම ධර්ම රසය ලබන්න පුළුවන්, ප්‍රඥාව ලබන්න පුළුවන්. අපි තාම එකපාරටවත් නොවන නිසා අපි ඒ මොහොතේ ඉගෙනගෙන ධාරණය කරගෙන දියුණු කරගෙන යන්න ඕනේ. ඒක හොඳයි. නමුත් අභිධර්මයේ තියෙන විශේෂය තමයි ඒක හැමෝටම පොදු දේශනා කරනවා. මේ එක්කෙනෙක් කියලා වෙන් කරලා දේශනා කරන එකක් නෙවෙයි. සියලුම සත්ව ප්‍රජාවට පොදු බලපාන ධර්ම නීතියක් තමයි අභිධර්මයේ තියෙන්නේ. හැමෝගේම సంతාන පිළිබඳ, හැමෝගේම ස්වභාවය පිළිබඳ වෙනස් කරන්න බැරි විදින්න බැරි ධර්ම, පරමාර්ථ ධර්ම. ඒ කියන්නේ කොතනින් ගත්තත් ඇමරිකාවට ගියත් පරමාර්ථය මේක තමයි. ලංකාවටවත් මේ පරමාර්ථය ලංකාවේ දෙකයි. ඉංගලන්තෙ ගිය මිනිස්සුන් වෙන පරමාර්ථයක් නැහැ. මේ පරමාර්ථ හතරම තමයි මිනිස්සුන් දෙන්නේ. මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. ඔය හතරට එන එකක් නැහැ එකක් තියෙනවා. ඒකට මේ කියන්නේ චිත්ත, චෛතසික, රූප කියන්නේ සංසාරය. නිබ්බාන කියන්නේ සංසාරයේ ඈතට යන්න. සංසාරයේ එක පරමාර්ථයක් තියෙන සංසාරයේ ඈතට යන්න තව පරමාර්ථයක්. එහෙනම් ඒ දෙකේම ඉන්න සත්‍ය වැඩිපුරේ නෝකේ. චිත්තයි චෛතසික රූපයි එක වෙල්ල තමයි ඉන්නේ. ඒ කියන්නේ සංසාරේ ඉන්නේ. රහතන් වහන්සේලා විතරයි කියන්නේ පුළුවන් නිබ්බාන. නිවුණ දැනෙච්චු මොදෙන් බොව මාඩුයි. නිවිලා ඉන්න අය නිවිලා ඉන්න අය දැන් පත්තු වෙලා ඉන්නයි. එතන පත්තු කරගෙන ඉන්නේ නැහැ නේද? සා නිවාණයෙන් ඉන්න අය නම් හරි අමාරු වань. මේ කියන්නේ රහතන් වහන්සේලා ලකින්නවත් අද නැහැ දුර්ලභයි. නැහැ කිව්වේ මේ අපි ඔක්කොම දැනගෙන නෙවෙයි. සාවාඩි ඉන්න පුළුවන් හැබැයි මේ පේන්නේ නැහැ. පේනවනම් ඉන්නේ නැහැ. ඒ නිසා අද දෙයින් හිටියත් උන්වහන්සේ අවුල ගන්න පුළුවන් කට්ටිය තමයි දැන් ඉන්නේ. කියන්නේ පාඩුව ඉන්න දෙන එක නැහැ. ඒ නිසා ඉන්නේ නැහැ. කැලේක තමයි හිටියත් ඉන්නේ. ඉස්සර එහෙම නැහැ. ඉස්සර මේ කියලා තියෙන අහසේ විතරම යනවා විදුරුල පියාමන වගේ. ඉතින් මේ රෝහලේ අම්මලට තලකඩුවක් මනා ගන්න බැරුව තමයි කියලා තියෙන්නේ. ඒ තරමට ඉරේදී වැටෙන්නේ නැති විතර හතරන් අහස රුඩින් ගියුතිය. මේ රෝහලේ. ඉතින් ඒ වගේ කාලයක් තිබුණා. ඉතින් ඒ කියන්නේ රහතන් වහන්සේලා පහළ වෙච්ච කාලේ දැන් ඒ කාලේ දෙවිල ගිහිල්ලා ඒ වහීචත්වෙට ගිහිල්ලා කෙලිසිලා කෙලස් බහුල වෙලා ඉතින් කෙලස් බහුල නිසා රහත් වෙන වැඩි කාලේ වැඩි වෙලා තියෙනවා. වැඩි කාලයක් කියන්න බෑ. ඉතින් නමුත් ඇත්ත කියනවා නම් කෙලස් වැඩි නිසා රහත් වෙන එක එච්චර ලේසියක් නෙවිලා තියෙනවා. සත්‍යීතිය නැත්නම් නිවන් දැකලා අවසන්. දැන් සාමාන්‍ය කෙනෙක් තියෙන අපි අපේ පිට දියුණු කරගෙන යන්න යෝන නැතුව නිකන් අර කොන්ද කඩා ගන්න ඕනේ, දෙල්ල කඩා ගන්න ඕනේ, වැඩි වැඩ කරන්න ඉක්මන් වෙලා. ඒ කියන්නේ කොච්චර ගුවන් දැලි බව තේරෙනවා. මේ දැලි බව දැන ගන්නකොට මේ ආත්මෙම නිවන් පදාගෙන නිකන් උඩට ගෑවෙන්න වඩා නැහැ නේද? වැරදි කරාම හරි. අය කෑ ගන්නත් ඕනේ, ඔබ මේක සටන් පාඩයක් කරගන්න ඕනේ. මේ ජීවිතේම නිවන් ඊට පස්සේ ඉපදෙන්න ඕනේ. නිවන් දැකේ නැත්තම් ඉවරයි. ඉපදලා කරන දේ දැන් ඊට එහා කිසි දෙයක් අවශ්‍ය වෙලා නැහැ. බුදු සසුනක් ගැන කතාවක් නැහැ. ශ්‍රද්ධාවක් ගැන, පාරමිතාවක් ගැන කතාවක් නැහැ. එහෙම සත්‍යිනුයි. ඉතින් ඒක නිසා එහෙම වෙන්න එපා. මොකද මේ තාම කෝඩිවන් දීන්නේ. කෝඩිවත කියලා එපා කියන්න නේද? උසස් වෙලා ගැන. ඉතින් ඒ නිසා මේවා කරගෙන එකේ පන්තියට ගිහලා දෙකට ගිහලා තුනට ගිහලා ටික ටික යනවා. එක පාරකට පයින් ගියොත් මේ අර කිව්වේ තමයි කොන්ද කඩා ගන්න. ඉතින් වැටෙනු කොට ඉතින් බලන්න මේ ඉස්සර වශයෙන් කෙටියෙන් මුලින් පටන් අරන් ඉස්සරහට යනවා. එහෙනම් පරමාර්ථය තියෙනවා ඒක අපි දරන්නේ. ඒක විඳින්නට බෑ, වෙනස් කරන්නට බෑ. පරමාර්ථ තුනක් විශේෂයෙන් තියෙන හැමතැනටම පොදු. ඒවට කියනවා ලක්ෂණ තුනක්. කොහොමද ඔය තේරෙන්නේ? ත්‍රිලක්ෂණේ කොහොමද තේරෙන්නේ? ලක්ෂණ තුනයි කොට දන්නේ. ත්‍රි කියන්නේ තුනට, ඉංග්‍රීසියෙන් ත්‍රි කියන්නේ තුනට නේද? පාලියනොත් එහෙම තමයි. ත්‍රි ලක්ෂණ. ලක්ෂණ කියන්නේ ස්වභාවය. ස්වභාව තුනක් තියෙනවා. අතීතෙත් එහෙමමයි, වර්තමානෙත් එහෙමමයි, අනාගතෙත් එහෙමමයි. බුදුවරු පහළ වුණත් එහෙමමයි, පහළ නොවුණත් එහෙමමයි. ඒ තුන වෙනස් වෙන්නේ. වෙනස් වෙන මේ තුනම අනිත්‍ය. දර්ණියතෝ
නියත නැති බව. ඒ කියන්නේ ස්ථීරව එක විදිහට තියෙන්නේ. දැන් පොඩ පොඩ හරි වෙනස් වෙනවා. වෙනස් වෙවි නැතිවලා යන එක කියන අනිත්‍ය